අයබන් ඔබට අඳුරේ විමුසුම සොයන සෙයා සමගින් එකතු වෙන්නට අපි ඔබට ආරාධනා කරනවා. අඳුරේ විමුසුම සොයන සෙයා තුළ අපි බොහෝ කාරණා පිළිබඳව කතා කළා. පසුගිය කාලයේදී අපි මේ වැඩසටහන තුළදී විදේශගත ශ්‍රමිකයන් පිළිබඳව කතා කළා, ශ්‍රමිකයන්ට තිබෙන ගැටලු පිළිබඳව කතා කළා. එෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ බලධාරීන් සම්බන්ධ කරගනිමින්, සමාජයේ විද්වතුන් සම්බන්ධ කරගනිමින් අප කතා කළා. මොනවද මේ ඇයට තියෙන ප්‍රශ්න, මේ ප්‍රශ්න විසඳන්නට මොන විදිහටද මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මේ සියලු දේ පිළිබඳව අපි මෙලෙසින් කතා කරගෙන යද්දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අපි ආරාධනා කළා. හැම සතියකම අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඒත් ඔවුන් සති කිහිපයක් පමණ අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඉන්පසු මේ වැඩසටහනට එන එකට ඔවුන් සම්බන්ධ කරගැනීමේ අපහසුතාවයක් තිබුණා. අපි අද වැඩසටහන වෙනුවෙන් ඔවුන් සම්බන්ධ කරගන්න උත්සාහ කළා. කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධ කරගැනීමේ ක්‍රමවේද කිසිවක් අපට තිබුණේ නැහැ. වෙනදා වගේ ඔවුන් කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ දැන් වැඩසටහන වෙනුවෙන් එන්නට. ඔබේ ප්‍රශ්න පිළිබඳ ඔවුන් කතා කරන්න අකමැත්තෙන්ද කියන කාරණා පිළිබඳව අපි සොයා බලන්න තීරණයක් ගත්තා. ඒ නිසා අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහිල්ලා එහි තොරතුරු ඔබට පැටිකත කරලා රැගෙන එන්නට අද මේ වැඩසටහන තුළදී සූදානම් වෙලා ඉන්නවා. එහෙමනම් අපි මේ කාරණා සියල්ල මෙලෙසින් සිද්ධ වෙද්දී අද අපේ වැඩසටහන තුළදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විදේශගත වන පිරිස නිසා මානසික ආතතියට පත්වන අය වෙනුවෙන් කළ යුතු දේ කුමක්ද? එහෙම ඇත්තටම මානසික ආතතියකට පත්වනවාද? මේ කියන කාරණා පිළිබඳව මනෝවිද්‍යාත්මක පැත්තෙන් අප ඔබ සමගින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව කතා කරන්න විද්වතුන් දෙදෙනෙකුට අප ආරාධනා කළා අපේ මැදිරියට පැමිණෙන්න කියලා. කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝවෛද්‍ය එන් කුමාරනායක මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ මාධ්‍යවේදී හිතවතා කුමාර චපබන්නර් මහත්මයා අදත් සුපුරුදු පරිදි අපේ වැඩසටහනෙන් ඔබත් එක්ක කතා කරන්න සූදානම්. මේ දෙදෙනාත් එක්කයි අද අපේ මාතෘකා පිළිබඳව කතා කරන්නේ. අපි මේ පිළිබඳව කතා කළත් ඔබේ යම් යම් ගැටලු තිබෙනවා නම්, ඔබ ඉන්න රටේදී ඔබ විඳින ගැටලු තිබෙනවා නම්, මේ ගැටලුත් අපිට කතා කරලා කියන්නට ඔබට අවස්ථාවක් තිබෙනවා. දුරකථන අංක අපි ඔබට මතක් කරන්නම්. අපේ සුපුරුදු දුරකථන මාර්ග ඔස්සේ ඔබට අප හා සම්බන්ධ වීමේ හැකියාවක් තිබෙනවා. 02-94-112-516 687 කියන අපේ දුරකථන මාර්ගයේ ඔබ වෙනුවෙන් අදත් අපි විවෘත කරන්න සූදානම්. වෛද්‍යතුමනි, දැන් සාමාන්‍යයෙන් කෙනෙක් රට ගියාට පස්සේ තව කෙනෙකු පීඩනයට පත් වෙයි. එහෙම කියලා තීරණයක් නැහැ. හරි, මම දැන් රට ගියපම අනිත් අය සතුටින් ඉඳී. මේ තීරණය ඉඳලා තමයි බොහෝ දෙනෙකු රට යන්නේ. ඇත්තටම පීඩනයක් තියෙනවද කෙනෙක් රට ගියා කියලා? ඇත්තටම දැන් රට යන්නේ මොකටද කියලා කල්පනා කරොත් අපි බලමු. මෙහෙම වැඩි දෙනා රට යන්නේ තමාට තියෙන මේ ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ එන්න කියලා හිතාගෙන. ඒ යන හුඟක් දෙනාට දරුවෝ ඉන්නව. මං හිතන්නේ කිසිම කෙනෙක් ඔය කියන සතුටෙන් යනවා කියලා. නමුත් ඔවුන්ට එකපාරට සිහිනයක් ඇති වෙනවා. දැන් ලොකු සල්ලි ප්‍රමාණයක් හොයාගෙන එනෝනේ. මගේ තියෙන පැල, පොල්ලතු පැල, නැත්තම් පොල්ලතු මමකද මං ගමක වෛද්‍ය නිලධාරියෙක්ට වැඩ කරලා තියෙනවා. පොල්ලතු වලට උළු වෙනවා කියලා හිතමු. එහෙම නැත්තම් වරිච්චි අර බිත්ති වලට අපි හිතමු ගැඩොල් වෙනවා කියලා හිතමු. ඉතින් මෙවැනි සිහිනයක් ඇතුළට ගිහිල්ලා තමයි ඔය රට යන කට්ටිය බොහෝ දෙනා යන්නේ. නමුත් ඕක ඇතුලේ තියෙන ඛේදවාචකයේ දිහා බැලුවම මගේ හෘද සාක්ෂිය මං කිසිසේත්ම කැමති නැහැ මේ කාන්තාවන් රට යනවට. කැමති නැත්තේ ඇයි කියලා ඇහුවොත් මේක ඇතුලේ පසුබිමේ තියෙන ඛේදවාචකය දකින්නේ නැහැ උගදෙනි. අනිත් පැත්තෙන් මට ලොකු කනගාටුවක් තියෙනවා. ඔවුන් බිලියන පහක් නැත්තම් මං බිල් ට්‍රිලියනක් මන් දන්නේ ඩොලර් බිලියන විශාල සංඛ්‍ය බිලියන පහක් නැත්තම් අටක් මං හිතන විදිහට ගේනවා ඔවුන් වර්ෂයකට ලංකාවට. අති විශාල ධනයක්, විදේශ ධනයක් මේ රටේ උපයලා දෙනවා. මං හිතන අපේ රටේ අද පළවෙනි ආදායම් බවට පත් වෙලා තියෙනවා කියලා මං හිතනවා. මං දන්නේ ඔබතුමා දන්නේ ඇති හරිද වැරදිද කියලා. එතකොට මෙච්චර මුදල් ප්‍රමාණයක් රටට ගෙනේන ඔවුන්ගේ ජීවිත ලස්සන කරන්න මේ රටේ ඉන්න මේ දේශපාලකයෝ මොනවද කරලා තියෙන්නේ කියන එක අපිට ලොකු ගැටලුවක්. අන්න එතන තමයි ඛේදවාචකය. අවම වශයෙන් යම් කාල පරිච්ඡේදයකින්වත් මේක අවසන් කරන්න ඔවුන්ගේ පවුල්, ඔවුන්ගේ දරුවෝ එක්තරා විදිහකට නැත්තම් අපි දනෝ අපි දකින තියෙනවා බොහෝ විට මේ ලංකාවේ තියෙන දේශපාලන ශේෂ්ත්‍රය තුළ මේ මුදල් නාස්ති කරමින්, මහා ව්‍යාපෘති බොරු ව්‍යාපෘති කරමින් රටේ සල්ලි කාබාසිනියා කරන දේශපාලන ක්‍රමවේදයන් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම බලන්නේ මේ තරම් විශාල ධන සම්භාරයක් රටට ගෙන එන ඔවුන් වෙනුවෙන්
මේ රට තුළ මේ ඉන්න දේශපාලනත් කරන දෙයක් නැහැ. නැත්තම් ඔවුන්ගේ ජීවිත සැපවත් කරන්න ඔවිත වැඩි යම් දෙයක් කරන්න පුළුවන්. ඔවුන් එහෙම හිතන්නේ නැහැ. ආවම වශයෙන් ඒක පැත්තකින් දාමු චාපක්. මේ යන අයගේ නිශ්චිත වැඩපිළිවෙලක් හදලා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඔවුන්ට අභිමානයෙන් තම රස්සාව කරන්න. එහෙම වටපිටාවක් හදන්නවත් උත්සාහ කරන්නේ. ඉතින් මම දැකලා තියෙන්නේ මෙච්චර කල් මම දන්නේ නැහැ මේ රජයෙන් ඉස්සරහට කුමක් වේද කියලා. මේක හරිම දුකයි. අපේ රටේ අපි ලොකුවට කතා කරනවා අභිමානය, අභිමානවත් ජාතියක්, විශාල ඉතිහාසයක් තියෙන, දීර්ඝකාලීන ඉතිහාසයක් තියෙන ජාතියක්. එහෙම කේකේ අපි උදම් මැනුවට අපේ මේ ඉන්න මේ කාන්තාව, මේ තරුණියන්, අපේ නංගිලා, අපේ අක්කල, මේ අම්මලා ගිහිල්ලා ගෙවල් වල වළං හොදලා ආවම වශයෙන් නිදා ගන්නවත් තැනක් තියෙනවද දන්නේ නැහැ මේ යන ගෙවල් වල. වරිතුමනි, අපි මේ කතාව ඉදිරියට කරගෙන යමු. මොකද බොහෝ දිනක මේ වෙලසටහන ආරම්භ වෙනකන් බලාගෙන ඉන්නවා තමන්ගේ ගැටලු ටික ඉදිරිපත් කරලා විසඳුමක් ලබා ගන්න. අපි ඩුබායි වලට යනවා. ඩුබායි වලින් දිසානායක තමයි අපිට අද අපේ වෙලසටහන වෙනුවෙන් පළමු දුරකථන ඇමතුමක් ලබා දෙන්නේ. දිසානායක මහත්මිය, අයිබෝන් ඔබට. අයිබෝන් ඔබ සියලු දෙනාටම ඔව් කියන්න. මට දැනගන්න ඕන මහත්මයා, ඇත්ත වශයෙන් මේ ගෙවල් වල වැඩවලට ඇවිල්ලා වෙන අනිකුත් කම්කරු සේවයට ඇවිල්ලා ගොඩාක් දික් තුනේ අය මේ රටවල් වල ඉන්නවා. අපිට මම අවුරුදු 22ක්, නමුත් අපිට කරදරයක් නැහැ. මොකද අපි යුරෝපියන් කන්ට්‍රිස් වල වැඩ කරන්නේ. ඒක නිසා ඇත්ත වශයෙන් අපිට කිසිම කරදරයක් නැහැ. ඒ වුණාට මේ අහිංසක හම්බ කරන අයගේ පඩියෙන් තමයි විදේශ සේවා නිදුක් සේවා වල පඩි ගන්න. ඒගොල්ල ජීවත් වෙන්නේ මේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින්. ඇයි මේ කලම්බු ටෙලිවිෂන් ආයතනයේ කරන මේ වගේ වැඩසටහනකටවත් ඒ මහත්තුරුන්ට සහභාගි වෙන්න බැරි? මට දැනගන්න ඕන අන්න ඒකයි. මේක මං වෙනුවෙන් ප්‍රශ්නයක් නෙමේ, මුළු මැද පෙරදිග රාජ්‍ය හැම එකම වැඩ කරන අහිංසක ජනතාව වෙනුවෙන් මං කතා කරන්නේ. හොඳයි හොඳයි, බොහොම ස්තුතියි. අපි මේ කාරණා පිළිබඳව චාභාවි කතා කළා. දිගටම මේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි කියලා අපි කතා කළා. ප්‍රශ්න පිළිබඳව මේ ප්‍රශ්න විසඳලා තින්නේ මේ මිනිස්සු ඉන්න අපේ රටේ නෙවෙයි, වෙනත් රටකට ගිහිල්ලා අපේ රට වෙනුවෙන් මුදල් උපයන්න ගිහිලා තියෙන පිරිසක්. අපි මේ සියලු දේ පිළිබඳව කතා කළා. වරිතුමනි, මම ඔබතුමාට බාධා කරලයි මම මේ දුරකථන මතු සම්බන්ධ කරගත්තේ. මම නැවතත් ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න. ඔව්, ඇත්තටම දැන් මම කිව්ව මේක ඇතුලේ ඛේද වාචකයක් තියෙනවා කියලා. මම එහෙම කියන්නේ හේතුව මම වෛද්‍යවරයෙක් විදිහට මං ගම්වල වැඩ කරලා තියෙනවා. ඒ වගේම මම දැන් දැනට මම වෛද්‍යවරයෙක් විදිහට ඉන්න පළාතේ මට යොමු වෙලා තියෙන විශාල සංඛ්‍යාවක් දරුවෝ, අම්මලා, ඒ වගේම ඔවුන්ගේ බිරිඳවරු, ඊළඟට ස්වාමිවරු නොයෙකුත් මානසික ගැටලුවකට ගොදුරු වෙනවා. මම සරල උදාහරණයකින් මම ඔබට පටන් ගන්න පුළුවන්. මම මේ මෑතකදී මගේ ළඟට මට කෝල් එකක් ආවා අරාබි රටකින්. මට මතකයි බහරේ මොන කාන්තාවක් කතා කරලා මගේ නොම්බරේ හොයාගෙන, අනේ ඩොක්ටර් මට උදව්වක් කරන්න, මට ජීවිතයේ විශාල ගැටලුවකට මම මුහුණ දීලා ඉන්නේ. මෙහෙම හිතුවනම් මම කවදාකවත් රට යන්නේ නැහැ. ඒත් දැන් මම ලංකාවට ආවයි කියලා මේ ගැටලුව විසඳෙන්නේ නැහැ. මට ළමයි දෙන්නෙක් ඉන්නවා කුරුණෑගල ප්‍රදේශයේ. ළමයි දෙන්නෙක් ඉන්නවා. මමයි මහත්තයා හරි සතුටින් හිටියේ. අපේ ගේ හදාගන්න කියන මූලික පරමාර්ථයෙන් තමයි මම රට ගියේ. ළමයි දෙන්න බලාගන්න මගේ නංගි ගෙදර ඉන්නවා. මගේ මහත්තයත් ඉන්නවා. නමුත් මහත්තයා කවදාකවත් බිව්වේ නැහැ. අපි දෙන්න හරිම සමගින් හිටියේ. දැන් මට ආරංචි මගේ දුව කෝල් කර කර කියනවා, අනේ තාත්තා හැමදාම දැන් බොනවා. බීලා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා රණ්ඩු වෙනවා. ගෙදර ඇවිල්ලා කෑ ගහනවා. ඉස්සර මගේ ස්වාමිය මෙහෙම බිව්වේ නෑ. මට මම හම්බ කරන සේරම හරි මම එවන්නම්. ඔහු රෝහලක නතර කළා, බීමෙන් සනිප් කළ දෙන්නේ. දැන් බෙනුමි කේද වාචකයක පැත්තක් මම මේ පෙන්නන්නේ. අපි දන්නවා අපි ජීවත් වෙනකොට ජීවත් වෙන්නේ අපිට මුදල් ඕන ද්‍රව්‍යමය දේවල් ගන්න. මානසික තෘප්තිය සියල්ලම මුදල් වලින් ගන්න බෑ. එතකොට සමහරවට පස්සේ මම මේ මොහොව ගෙන්න ගත්තා. ඇත්තට මොහු එන්නේ නැහැ. මට ටෙලිෆෝන් නම්බරේ දීලා මේ බාහිරෙන් වල ඉන්න මේ කාන්තාව, අනේ සර් මගේ ස්වාමියට කතා කරලා සර් ගෙන්න ගන්න. මම කතා කරලා මම කිව්වා මෙහෙම ඔබේ බිරිඳ කතා කරා මම ඔබට උදව් වෙන්නම් එන්න කියලා මම රෝහලට ගෙන්න ගත්තා. ඔහු බොනවා.
ඔව් බීමට ඇබ්බැහි වෙලා දැන්. නොබී ඉන්න බෑ. නොබී ඉන්නකොට ඇඟ දාඩි දානවා, නිින්ද යන්නේ නැහැ, වමන යන්නේ නැව, අර නොබී ඉන්නකොට එන්නේ විකාර හීන පේනවා. මේකට කියනවා ඇල්කොහොල් ඩිපෙන්ඩන්සි සින්ඩ්‍රෝම් කියලා. ඒ තත්ත්වයටත් පත් වෙනවා. හොඳටම බීලා තියෙනවා කියන්නේ. මං කිව්වා ඇයි ඔබ ඉතින් මෙහෙම බොන්නේ? දැන් ඉතින් මං පාළු වෙන්නේ ඉන්නේ, මගේ බිරිඳත් නැහැ. ඈ මට ඉතින් ගෙදරාමත් පාළුයි. සමාදාසට මම තමයි උයන්න ඕන. මට හැමදාම ගෙදර නංගි ඉන්න ඕන කියලාට මට යාට කියන්න බෑ උයන්න කියලා, ගෙදර වැඩ කරන්න කියලා. මමත් ගෙදර වැඩ කරනවා. වෙලාවකට හිතනවා මොකටද මගේ බිරිඳ සල්ලි හම්බ කරන රටකට ගියේ? මට කිසිම සතුටක් නැත්තම්, මගේ දරුවන්ට සතුටක් නැත්තම්, මගේ දරුවන්ට ආදරේ ලැබෙන්නේ නැත්තම්, මේ සල්ලි වලින් මම මේ බිත්ති හතර ගැඩොල් කරගන්න විතරද ගියේ? එන්න මෙන්න මේක තමයි මම කියන්නේ තාපක් ඛේදවාචකය කියලා. ඉතාත්ම ජීවිතේ ද්‍රව්‍යමය දෙයක් සොයාගෙන ගිහිල්ලා මානසික තෘප්තිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා දැඩි අසරණ භාවයකට පත් වෙනවා නම් මේ රටේ ඉන්න මේ අපේම අම්මලා තාත්තලා අපේම නංගිලා මල්ලිලා අක්කලා මොකද්ද මේ අපි යන ගමන? දැන් වදතුමනි අපි මෙලසෙන් කතා කරද්දී මේ චාපට දුර්ගදම්තුන් බොහොමයක් ලැබෙන විදේශ රටවල් වලින් කතා කරලා කියන්නේ ඔවුන්ට තියෙන පීඩනය, මේ පීඩනය වෙනුවෙන් අපිට මොකක් හරි කරලා දෙන්න විසඳුමක් දෙන්න කියන තැන. දැන් චාප මේ වෛද්‍යතුමා කියන කාරණාවත් එක්ක ඔබ වෙනම කෝණයකින් ඉඳලා බලන්නේ, හැම විටම ඔබ කතා කරනකොට වෙනම පැත්තක් අරගෙන කතා කරන්නේ, මාධ්‍යවේදියෙක් විදිහට ලෝකෙ පිළිබඳව තොරතුරු හොයන කෙනෙක් විදිහට මේ තත්ත්වය පිළිබඳව මොකද්ද ඔබේ අදහස? මගේ අදහස දන්නංචි අපි දිගටම කතා කරපු විදිහටම හොඳම දේ තමයි අපි අපේ රට ඇතුලේ රටට අනන්‍ය නිෂ්පාදන ක්‍රියාවලියක් හදාගෙන හොඳ වෘත්ති මට්ටම් ගොඩනගාගෙන අඩුම ඊළඟ පරම්පරාවවත් මේ රැකියා වෙළඳපොළට නොගිහින් අපිට ගැළපෙන්න අපිට අවශ්‍ය සුදුසු අර යම් ස්ථාවරයක් තියෙන අවශ්‍ය නම් විදේශ රැකියා වෙළඳපොළක් හොයාගන්න එක. ඒක තමයි අපි කරන්න ඕනේ. ඒක දැන් වෘත්තිකයන් විදිහට යන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම හැමදාම මේක කිව්ව මෙච්චර සරුසාර රටක්, සම්පත් අනුර රටක්, අවුරුදු 2000 කණක ඇත්ත ඉතිහාසයක් තියෙන රටක් මේ හොඳ පොළොවක්. මේ පොළොවේ කවුරුත් වෙන රටවලට ගිහිල්ලා මේ ආවතේවකම් කරන්න ඕනේ නැහැ. පැහැදිලිම ඕනේ නැහැ. අඹඇටයක් විසිකරම අඹඇටේ පැලවෙනවා. කෘෂිකාර්මික රටක්. අපි දෙන්න මේ ස්ථාවර ඉන්නේ. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන අපි හිතන නැහැනේ. අපිට දැන් මේක තල තුනකින් බේර ගන්න ඕනේ. එකක් තමයි අපි අනාගතය සඳහා මේ පොළොව හදා ගන්න ඕනේ දැන්. අඩුමතරම් විදේශගත වූවන්ගේ දරුවන්ගේ දරුවෝ හරි නැවත මේ ඛේදවාචකයට ගොදුරු නොවෙන්න පාර හදා ගන්න ඕනේ. ඒක තලයක්. දෙක තමයි දැන් මේ පුද්ගලයන් දැන් විදේශගත ශ්‍රම බලකායක් ඉන්නවනේ. අපිට දැන් මේක අතාරින්න බෑනේ. දැන් පළවෙනි කාරණේ හරි ඒක දීර්ඝකාලීන සාකච්ඡාවක්. අපි දෙමාපියන් සමග දරුවන් සමග අපි කතා කරමු මේක ගැන. අපි ලෑස්තියිමු. ඒක හරි. දෙවෙනි කාරණේ තමයි මුලින් කියපු එක. ඒ කියන්නේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් රාජ්‍යයක් අවුරුදු 5-5ට බාර ගන්න ආණ්ඩුවක් ඒ රාජ්‍යපාලනේ. ඒතොර රාජතන්ත්‍රයක් තිබෙනවා. ජනතා බදු මුදලින් යැපෙන රාජතන්ත්‍රයක් තිබෙන්නේ. අනිවාර්යයෙන්ම ඔවුන් බැඳිලා ඉන්න එක මස්ට් එකක්. ආපහු කල්පනා කරන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම රාජතන්ත්‍රය බාර ගන්න ආණ්ඩුව අවුරුදු 5-5ට සා නිලධාරීන් මේ කළ යුතුමයි. ඇත්තටම චාපා මම කියන්නේ මේ රටේ මේ බදු වලින් යැපෙන දේශපාලනය, මේ රාජතන්ත්‍රය සත්‍යයක් හරි මිනිසුන්ගේ මුදල් වංචා කරනවන, හොරකම් කරනවන, නාස්ති කරනවන මේක මහා පාපයක් අනිවාර්යයෙන්. දැන් මේ නොදීම මේ නොපැමිණීමත් වංචාවක් තමයි. ඒකත් හොරකමක්. ඒ කියන්නේ දැන් බදු මුදලින් යැපෙමින් තනතුරු දරමින් දැන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලධාරීන් මිනිස්සුන්ට දුක් විඳින්න ඇඳලා ඇරලා ප්‍රශ්නට උත්තර දෙන්න නැතුව මගහැරලා ඉන්න එකත් මේ වරදක්. ඒක නොකළ යුතු වරදක්. ඒ ඔබ කියන අර යම් ආගමික කෝණයකින් ඒක අපරාධයක්, ඒක පවක්. ඒ ඕන හැටියට අර්ථකථනය කරන්නත් පුළුවන්. මේක වරදක් සහ අපි දිගින් දිගට මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක අපි මේකට ඉඩ දෙනවද? අපිට මොනවද ගන්න පුළුවන් ඉදිරි ක්‍රියාමාර්ග? ඒක තමයි තුන්වෙනි තලය. අපි දැන් අපි බලන්න ඕනේ ඒකයි ධනංජය. දැන් අපි මෙහෙම රෑ නිදිමරාගෙන මේ මැදිරියකට වෙලා කැමරා ඉදිරි කතා කරනවා. මිනිස්සු අපිට දේවල් කියනවා. දැන් මට පුද්ගලිකව හුඟක් පණිවිඩ එනවා. සේය වැඩසටහනට මේවා කියන්න. අපිට උත්තර හොයලා දෙන්න. මොකක් හරි කරන්න කියලා කියනවා. අපිට මොකක් හරි කරන්න වෙනවා. පළවෙනි දේ තමයි අපි මේ තොරතුරු අරගෙන මේ බලධාරීන්ට ඉදිරිවීමක් කරන්න ඕනේ. දැන් මේක විසඳෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ සමහර වෙලාවට අපි කතාවට කියන්නේ හොරාගෙන් මගෙන් පේන අහනවා කියලා. අපිට මේ දුක කියන්න වෙන්නේ කො මේ මැසිවිල්ල කියන්න වෙන්නේ ඒ කල්ලියම කෙනෙකුට. නමුත් ඒ කරන්න වෙනවා. මේ චාත් මට හිතෙන දෙයක් තමයි මේ ඕනම රාජ්‍ය නිලධාරියෙක් ඕනම රැකියාවක් තුළ හැංගීමක් තියෙන්න එපායි.
ඒ හැඟීම පුංචි කාලේ ඉඳලන් එන්නේ. අද තියෙන ලොකුම ගැටලුව මිනිසුන්ට මේ වැඩ කරන්න අපි හිතමු විදේශ නියුක්ත කාර්යාංශය කියලා. මම දන්නේ නැහැ මේක නම එහෙමද කියලා. හැඟීමක් නැතිකම නේද මෙතන? ආදරයක් නැතිකම නේද? මගේ කියලා මේ අපේ මිනිස්සු, අපේ ජාතිය. ඈ මොහොත් මං වගේ මිනිස්සෙක් මේකට කියන සහකම්පණය කියලා මනෝවිද්‍යාවේ. ඉතින් මේක නැතිකමද දේශපාලන ඉඳලා මේ පල්ලෙහාටම මේ ඛේද වාචකයට හේතුව? මම මේ මනෝවිද්‍යාත්මක අර්ථකථනයක් දෙන්නේ. කොටිම දැනෙන්නේ. දැනෙන්නේ හිරිවැටිච්ච තත්වයක අපි ඉන්නේ. ළඟම එක්කෙනා මැරිලා වැටුණා තේරෙන්නේ නැහැ. දැන් අපි මේක තව ටිකක් ගැඹුරට ගියම දනංජය දැන් දරුවන්ට ආදරේ කිව්වට අම්මලා තාත්තලා දරුවන්ට ආදරේ නැහැ. හේතුව තමයි දැන් අද දවසේ ඉන්න දෙමාපියන්ගේ දරුවෝ අතෑරලා ඒගොල්ලෝ මැරෙනවනේ. දැන් අපි හිතමු දැන් අවුරුදු 65ක 70ක තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් හිට අනිද්දා ඒගොල්ලෝ යනවා. නික්ම යනවා. ඒතර ඒගොල්ලෝගේ දරුවෝ ඉතුරු කරන්න වෙන්නේ මේ සමාජ ස්තරය ඇතුලේ. එතකොට දරුවන්ට ආදරේ අම්මලා තාත්තලා තමන්ගේ වයස යන බය වෙන්න ඕනේ. මගේ දරුවෝ අතාරින්නේ මෙන්න මෙතනට නේද කියලා. එහෙමනම් ඒ සමාජය සකස් කරන්න එපා. දැනෙන්නේ. හරි. ඒ වෙනුවෙන් පෙළගහෙන් අපි මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන සූදානම්. අපි යනවා දැන් තවත් දුරකථන මුතුවක් සම්බන්ධ කරගන්නට. වේමල් මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ සෞදි ඉඳලා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් මාත්‍යා. ඔව් ඔබතුමාගේ අදහස එකතු කරන්න පුළුවන්. මට හරි සන්තෝෂයි මේ පහුගිය දවස් ටිකේ මේ කිසිම කියන්නේ මේ ෆෝන් කෝල් වලට විතර සීමා වෙලා තිබ්බනේ අද ශ්‍රේයවට සතාන. හරිම සන්තෝෂයි දැන් ගිය රතියේ මේ රතියේ චාප මාත්තේ ඉන්න දැන් මේ වගේ මේ රතියේ තව ડોක්ටර් කෙනෙක් උත්තර හරිම සන්තෝෂයි. මේකට අංක එකට ස්තුති කරන්න ඕන. අනිත් එක තමයි මේ චාප මාත්තයා ඉන්නවා කියන්නේ මේ වැඩසටහනේ ඇත්තටම අපි අර අපේ සෝමාම්ගුරුක බණක් අහන හා සමානව පැහැදිලි කියලා දෙන දේවල් හැමදේම හරිම පැහැදිලි. මේ වගේ බුද්ධිමත් මනුස්සයෝගෙන් අපේ රටේ ඉන්න දේශපාලකයෝ කිසිම වැඩක් ගන්නෙ නෑ. හරිම කනගාටුයි ඒ ගැන මට. ඒ කියන්නම් කියලා වැඩන්නේ. ඒ කියන්නේ මේ වගේ හොඳ බුද්ධිමත් ඔළුවක් තියෙන වාස්තුරුන්ගෙන් වැඩ ගන්න අපේ රටේ දේශපාලකයෝ කාලකණ්ණි දන්නේ නෑ. උන්ට කාලකණ්ණි කිව්වට කමක් නෑ. උන් කාලකණ්ණි ඇත්තටම. මේ වගේ මාතෘත් එක්ක සාකච්ඡා කරලා අපේ රට හදාගන්නේ කොහොමද? අපේ රටේ මිනිස්සු වෙන යමක් කරන්නේ කොහොමද? අපේ රටේ මිනිස්සු මේ රටවල් වලට යවලා දුක් විඳවනවට වඩා අපේ රටේ යමක් කරන්නේ කොහොමද කියන එක ඉතාව පැහැදිලි කරගන්න පුළුවන් මනුස්සයෝ අපේ රටේ ඕලුවක් බුද්ධිය තියෙන මනුස්සයෝ ඉන්නවා. ඒ මනුස්සයෝගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඔව්. ඒතරෝ ජාප මාත්‍ය වගේ තව ගොඩක් අපේ රටේ හොඳ බුද්ධිමත් මනුස්සයෝ ඉන්නවා. ඉදිරියට අපි එවැනි අය සම්බන්ධ කරගන්නට සූදානම්. තමයි තව එක දෙයක් මට කියන්න තියෙනවා. ජාප මාත්‍ය ඉතාම පරිස්සම් වෙන්න අපේ රටේ ඉන්නේ දේශපාලකයෝ කාලා ගන්නේ. ඒක නිසා අපේ රෝමාඳුරන්ට ගිය කල ඔබතුමා යව ගන්න එපා. ඔබතුමාගේ ආරසාව ඔබතුමා කෑවා බීමක් ගත්තා. ඉතාම පරිස්සමෙන් ඒක කරගන්න කියලා මම කියනවා. වෙනස් වෙන්න ඕනේ. ඒ අතරේදී අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ? එතකොට ධර්ම දේශනා දෙන්න විවිධ අදහස් තිබුණා එක එක අයගේ අදහස්. ඒ අදහස් එක්ක අපි වෙනස් කළා. අපි මේ වැඩසටහනත් වෙනස් කරලා වෙනස් මුහුණුවරක් එක්ක අපි රැගෙන ඉන්න කටයුතු දාගෙන තියෙනවා. දැන් අපි මුලදී සේයාතුල කතා කළානේ විදේශගතව ඉන්න ශ්‍රමිකයන් පිළිබඳව. එතකොට විදේශගත නියුක්ති කාර්යාංශ නිලධාරීන් දෙන්න ආවා. විදෙල කතා කළා. ශාප මහත්තයාව මේ වගේ බොහෝ සම්පත්දායකින් මෙතන හිටියා. ඒත් පසු කාලේ නෝ මේ ගැටළු යොමු වෙන්න විදේශගත නියුක්ති කාර්යාංශ මෙතෙන්ට එන එක ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. මම දවස් කීයක් ඇවිල්ලා කිව්වද? අද ඉන්න කියලා කිව්වා. ආවේ නැහැ. තනියෙන් තමයි වැඩසටහන කරන්න වෙන්නේ කියලා. අපි එහෙමත් ඔබ මුණ ගැහෙන්න ආවා. මොකද ඒ අයව සම්බන්ධ කරගන්න බැරි වුණ නිසා. අපි මේ හේතුව නිසා අපේ නිෂ්පාදක කණ්ඩායමක් පිටත්ව කළා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. ඒ ගියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හරියට තමන්ගේ කාර්යභාරය ඉටු කරනවද කියලා හොයලා බලන්න. මේ අපි ගිය ගමන. විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම වෙන් වූ සේයා වැඩසටහනින් අපි නිරන්තරයෙන් ඔබගේ දැස්මානයට ඔබගේ ප්‍රශ්න ගැටළු මේ සියලු දේ කතා බහ කරන්නට ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ඒ පිළිබඳ කතා කරන්න සුදුසු පුද්ගලයන් අපි සේයා වැඩසටහනේ රැගෙන ආවා. ඒ වගේම තමයි විදේශගත ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම හැමදාමත් අපි කතා බහ කරන ඔබගේ ප්‍රශ්න ගැටලුත් එක්ක නිරන්තරයෙන් ඉන්නවා. ඉතින් අදවසේ අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ළඟට ආවා. මහජන දිනේ නිසා මේ ප්‍රශ්න ගැටලු සොයාගෙන යන මිනිස්සුන් සොයාගෙන අපි ආවා. ඉතින් අපි කතා කරලා බලමු. අපිට අනුරාධපුරයේ ඉඳලා උදේ පාන්දර පැමිණිපු අම්ම කෙනෙක් ඉන්නවා. අපි පොඩ්ඩක් කතා බහ කරලා බලමු. එතුමියට ඇති වෙලා තියෙන ගැටලුව සහ විදේශ සේවා නිවෘත්ති කාර්යාංශයෙන්
ඇයට ලැබෙන සේවාව පිළිබඳව පොඩ්ඩක් කතා බහ කරලා බලමු. ඔබතුමගේ නම සඳහන් කරන්න. මම අනුලාවති. මම අනුරාධපුරේ තලාවේ ඉඳලා මේ අපේ ගෙවල් ළඟ එක්කෙනෙක් එක්කන් ආවා. එයාට අවුරුදු 21ක් විතර වෙනවා. ඒ ළමයා ආබාධිතයි. ඒ වුණාට එයා අවුරුදු 10ක් විතර පිටරට සේවය කරලා තමයි ලංකාවට ආවේ. දැන් ආයවත් නැවත මේ පිටරට යන්න පාස්පෝට් එක හදන්න විදේශ රැකෙන් මේ ලියුමක් අසම් කරගන්න උවමනා වෙලා තිබුණා. ඒකටයි අපි ආවේ. අපි පාන්දර 3:00 විතර ආවා. ඒ ඇවිල්ලා ඉතලා දැන් මෙතෙන්ට ඇවිල්ලා යන්න. එයාත් එක මං එයා මට වියදම් කරගෙන ආවේ. මේ එයාත් එක ගිහින් කතා කරලා පොඩ්ඩක් මේක විසඳලා ගන්න. ඉතින් මට මෙතනින් යන්න දුන්නේ එයා විතරක් ගියා. එච්චරයි මට කියන්න තියෙන්නේ. මම වෙන කිසි දෙයක් ඉතින් කියන්න දන්නේ නැහැ. අන්න ඒ වගේ ගැටලුවකට තමයි මුහුණ දෙලා තියෙන්නේ. අවශ්‍යතාවයක් සඳහා තමයි මහත්මිය ආවේ. නමුත් මහත්මියට ඒ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඇතුළට යන්න දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. ඔබතුමියත් විදේශගත වෙලා හිටියා. අවුරුදු කීයක් පොඩ්ඩක් විස්තර ටිකක් කියමුලන්න. හිටියා අවුරුදු 4ක් විතර කුවේට් වල හිටියා. ඊට පස්සේ සෞදියට ගියා. යුද්ධෙටත් මං අතරමං වෙලා ආවා. එන ගිහින් මාස 6ක් විතර හිටියා. 6න් මේ යුද්ධෙට මේ වෙලා ඊට පස්සේ ආවා ලංකාවට. මට ඉතින් ඒ මුදලවත් ගන්න බැරි වුණා. මොකද මේ ඇයි ඔබතුමියට විදේශ සේවාව අමාත්‍යාංශයෙන් එකට උදව්වක් හම්බුනේ නැද්ද? උදව් මම බලාපොරොත්තුෙන් ආවා. ඒ වුණාට මං එහෙන් එන්න මට වෙන પાස්පෝට් එකක් හදලා දුන්නා. සෞදියට ගිහින් තමයි ආවේ. සෞදියෙන් වෙන પાස්පෝට් එකක් හදලා දුන්නා. ඒ પાස්පෝට් එකේ කෑලි කියන්නේ පොඩි අය ඉරලා තිබුණා. නමුත් මං ඒ ඔක්කොම ටික ගෙනල්ලත් ඒක මට ඒගොල්ලන්ට ඔප්පු කරන්න බෑ කිව්වා. මේක මමමයි කියලා. ඊට පස්සේ ඒක ලැබුණේ නැහැ. ඒ ගැන ඉතින් ආයේ හෙව්වෙත් නැහැ ඊට පස්සේ. මගේ සහෝදරිය ඔක්කොම යන්න බියුර ගෙවන්න ආවා. ඒ ආපුවම ඔක්කොම 10000 ඒ 10300 බිල තියෙන්නේ. නමුත් ඇගෙන් 25300 කරන් තිනවා. කවුද ඔබතුමාගෙන් ඇගෙන් 20 ගාන ඒ වගේ මුදලක් ලබාගෙන තියෙන්නේ? ඇතුලේ කවුන්ටරේ. ඔබතුමා ඒක විමසුවේ නැද්ද මේ ඇයි මෙහෙම කරේ කියලා? අපිට ඇතුළට යන්න දෙන්නේ නැහනේ. දැන් සහෝදරිය මට ඔක්කොම යවලා තන ඩීටේල්ස් මේ SMS කරලා ආන්න කියලා. අපිට ඇතුළට යන්න දෙන්නේ නැහනේ. නමුත් එයා අර බිල එවනකන් තමයි මම ඉන්නේ. ආය පිටරට ඉඳලා බිල එවපුව ගමන් ඔයාට පුළුවන් මේක ගැන කියලා තොරතුරු දාගන්න. ඇයි ඉස්සරහින් ඇතුළට යන්න දෙන්නේ? ඒ වීසා ගන්න අර මේ බියුරෝ ගන්න කට්ටිය විතරයි යන්න දෙන්නේ. අනිත් අය කාටවත් යන්න බෑ. ඒ කියන්නේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න විදේශ සේවා කාර්යාංශය ඇතුළට යන්න බෑ. යන්න බෑ. දැන් මගේ වයිෆ් ඇවිල්ලා තිනවා ගෙවන්න. ඈත් දැන් කෝල් කළා කිව්වා 25300ක් ඉල්ලනවායි කියලා. එහෙනම් මේ මිල ගණන් වල සංශෝධනය සිදුවෙලාද මේ ඇත්ත තොරතුරු සොයාගෙන යන්න කොළඹ ඩිලිෂන් සේයා කණ්ඩායම සූදානමින් ඉන්නවා. මේක මොකද්ද කියලා හරියට දැනුම් දීමත් එක්කෙනකින් 1000යි. ඒ වගේම සහෝදරගේ යාළුවෙක් ගියා. එයාෙන් ගන්න තියෙන 1300යි. මොකද්ද මේ ඉන්සුරන්ස් එක කියලා අපි ආන්නේ? මට මමයි නංගි ආවේ. නංගි මමයි උදේ පාන්දර ඉඳලා ආවේ. ඇවිල්ලා හිටන් මෙතෙන්ට අපි දෙන්න මැතුලට යන්න ගියා. අපි ඉන්න තැන තව කට්ටි යවනවා. අපි දෙන්නගේ ඇයින්ටි කාඩ් එක මේ බැලුවා. ඉතින් අපි බොරු කිව්වේ නැහැ. අපි කොහොමද දෙන්නම ඌමනාවකට මම ඌමනාවක කියන නංගි ඌමනාවට තමයි ආවේ. කියනන් දැන් මෙහා පැව දෙන්න කියලා ඇයින්ටි කාඩ් එක ආපහු දුන්න. ඉතින් අසාධාරණයක් නෙමේද ඒක? එයාට බැරි නිසානේ අපි නේ කවුරු හරි එච්චරේ විඳන් කරගෙන එන්නේ. එයා මට සල්ලි විඳන් කරගෙන ආවා. ඉතින් එයාට බැරි නිසානේ කතා බහ කරලා මොනාට හරි. ඉතින් ඒකට පිළිසරණක් අපේ ලංකාවේ වෙලත් අපේ ඇතුලේ අපිට ඒව නැහැ ඉතින්. ඉතින් ඒක අසාධාරණයක් කියලා අපි හිතනවා දකින්නවා ඉතින්. අපේ පිටරටක නෙමෙයිනේ අපේ ලංකාවේ. අපිට නිදහස ඇත්තෙම තියෙන්න ඕන ඉතින්. ඉතින් ඒ නිදහස ඇත්තෙම නැහැ. බොහොමත්ම ස්තුතියි. අපි ඒ නිදහස සොයාගෙන යමු. විදේශ සේවා නිමැති කාර්යාංශයෙන් අනිවාර්යයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය නිදහස මේ අවශ්‍ය සේවාව ලබා දිය යුතුයි. ඉතින් ඒ සඳහා පිටිපස්සෙන් ඉන්නවා කොළඹ ඩිවිෂන් අපේ සේයා නිස්වාදන කණ්ඩායම. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගින් දිගටම මේ තොරතුරු රැගෙන ඉන්න සූදානම්. සේයා කණ්ඩායම මෙලෙසින් සෑම අවස්ථාවකද ඔබ වෙනුවෙන් පෙනී සිටින සූදානම්. චබා, අපි කතා කරපු දේවල් අපි මෙදිරේ ඉඳලා කිව්වා. ඒ අයට මේ දේවල් කරලා දෙන්න, ඉටු කරලා දෙන්න. අපිට බොහෝ දෙනෙක් කිව්වා අපේ අම්මලා එනවා අනුරාධපුරේ පොළොන්නරුව ඉඳලා එනවා, බලවෙන පාර පැමිණිල්ල කරනවා. ඊට පස්සේ ඒකේ විසඳුමක් නැහැ, මාස ගණනක් යනවා. ඒත් විසඳුමක් නැහැ, නැවත පතාවක් ඇඳගෙන. දැන් අපි දකිනවා මේ දර්ශනත් එක්ක ඇත්තටම මේ කාර්ය ක්‍රමවත් සිදුවෙන්නේ නැති බව. මොකද ඔබේ අදහස? දනංජි, මේ අපේ ලංකාවේ අපි හදාගන්න වේගෙන් හදාගන්න ඕන එකම තැන තමයි මේ තියෙන්නේ. මේ තැන කියන්නේ ආයතනෙම නෙවෙයි, ලංකාවේ තිබෙන ජනයාට වැඩ කළ යුතු ආයතනවල තත්ත්වය මේක තමයි. ඔබ රාජ්‍යංශයට ගියොත් එහෙම වැඩක් කරගන්න මේ තත්ත්වය තිබෙනවා. ඒයින් කියවෙන්නේ පුද්ගලිකංශ හොඳයි කියලා නෙමෙයි, උත්තරේක නෙමෙයි. මේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න ඕනේ. දැන් මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් හිතාගෙන ඉන්නේ මේ මිනිස්සුට උදව් කරනවා කියලා. ඔවුන් දැනගන්න ඕනේ ඔවුන් යැපෙන්නේ වැඩ කරන්නේ, ඔවුන් ඉඳගෙන ඉන්නේ ඒ තනතුරු දරන්නේ මේ ජනයාට වැඩ කරන්නේ. ඔවුන්ට පඩි ගෙවන්නේ මේ ජනයාගේ මුදලින්. ඔවුන් වටහා ගත යුතුයි. මේ කරපේට හොඳ වැඩක්. මේ ගයන් ගිහිල්ලා කරපු වැඩේ ඇත්තටම හොඳ වැඩක්. ධනංජය,
විදේශසේවා නියුක්ති කාර්යාංශයේ මෙහෙම අපේ අපේ සාමාන්‍ය භාෂාවක කියන්නේ පාඩ දානවා කියලානේ. දැන් කලම්බු ටෙලිවිෂන් එකට පාඩ දාන්නේ මේ ටෙලිවිෂන් එක ලංකාවට පේන්නේ නැති නිසා. ඔබ හොඳට මතක තියාගන්න. බැරි වෙලා හරි මම ඉල්ලීමක් කරනවා මේ ආයතනයේ පරිපාලනය පුළුවන් නම් මොකක් හරි ක්‍රමයකට ලංකාවට පේන්න සලස්සන්න. දැන් නූතන තාක්ෂණය තිබෙනවානේ. දැන් ඔවුන් දන්නවා ලංකාවේ ඇයිට මේක පේන්නේ නැහැ කියලා. නැත්තම් මේ සෙල්ලම කරන්න හම්බෙන්නේ නැහැ ඒගොල්ලන්ට. දැන් මෙහෙම දිගටම කැමරා අරගෙන ගියොත් අපිට පුළුවන් ඇත්තටම සජීව විදියට ඔවුන් රෂ්ට කරන්න. ඔවුන්ට ඕන දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. ඔවුන් අපිට නීති ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඔවුන්ගේ මේ ඉහළ බලධාරීන්ට දන්වන්න පුළුවන්. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නැවත අධිකරණයට යන්න පුළුවන්. තවත් හුඟක් ක්‍රම තිබෙනවා. සහ දැන් මේ නිලධාරීන්ට ප්‍රශ්න කරන්න ගත්තොත් සජීව විදියට ඔවුන්ගේ පෞල ප්‍රශ්න ඇති වෙනවා. ළමයි කියේ තාත්තා මොකද්ද මේ කරන්නේ කියලා හයි. ඊවල ඇතුලේ. දැන් මේ හුඟක් බලධාරීන්ට ඇත්තටම ලැජ්ජ හිතවන්න ඕනේ. මං කළා තියෙනවා දනංජය මාධ්‍ය කරුවෙක් හැටියට. අපිටම යම් යම් බලධාරීක ඉන්න වැඩ කරන්නේ නැහැ. අපි මේ පුද්ගලයන් නිරාවරණය කරුවොත් එහෙම ජනමාධ්‍ය ඉදිරියේ ඔහුට පවතින හරි අමාරුයි. ඔහුගේ නෑසිය හිතමිතුරන් දරුවෝ බලපෑම් කරනවා ඊට පස්සේ. කරන්න කිසිම දෙයක් නැත්තම් ධනංජය මේ පුද්ගලික තලයට බැහැලා හරි මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. මම හැමෝටම කියන්නේ බලධාරීන් ප්‍රශ්න කිරීම ජනමාධ්‍ය වගකීම. පුළුවන් නම් හැමතැනටම පැපරාසි කැමරා කරුවන් නැවල හරි කැමරා හංගලා හරි මේ බලධාරීන් ප්‍රශ්න කරන්න ඕනේ. ඔවුන්ගේ රෙදි ගලවලා දාන්න ඕනේ. මේක අපරාධයක්නේ. ඇයි ධනංජය මිනිස්සු දෙ තුනට ඇවිල්ලා මේ මේ කාර්යාලය ඉස්සර හිටගෙන ඉන්නේ මොකටද? යන්න අධිකරණයකට මම හැමදාම කිව්වනේ අධිකරණයේ මිනිස්සු හංගන්නවා ඉඳගෙන ඉන්නවා. මේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා බලලා මිනිස්සු ඕනේ නිකන් 10 මාට විතර ඇවිල්ලා නඩු පටන් ගන්නවා. මං අහන්නේ පුළුවන්ද? මොකක්ද ආයතන? දැන් මේ ආයතන වල මිනිස්සු හිතන්න අනුරාධපුරයේ ඉඳලා තුනට ඇවිල්ලා අර දන්සලකට ගිහිල්ලා වගේ ඉඳගෙන ඉන්න එක මොන තරම් ඛේදවාචකයක්ද? හරි විදිහට නම් වෙන්න ඕනේ මේ පුද්ගලයා ආවම වෙල්කම් ඩ්‍රින්ක් එකක් දීලා ඇතුළේ ඉඳගන්න තැනක් හදලා ලොබි එකක්. ඒගොල්ලන්ට නිකන් සුවපහසු ඉන්න ක්‍රමයක් හදලා නිලධාරීන් ඔවුන් ගාවට එන්න ඕනේ වෙන වෙනම. ඇවිල්ලා ප්‍රශ්න කරන්න ඕනේ තියෙන ඒ ඔවුන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න ඕනේ. මේක තමයි වැඩබිම. මේක තමයි ප්‍රශ්නේ අපේ. ගොවියන්ට වවුගඩු අමාරු හැදිලා අපිට බත් නිෂ්පාදනය කරන බත හදලා දෙන්න බත සරි කරන ගොවියෝ ලෙඩු කරලා අපි. අපිට උත්තරයක් නෑ ඒකට. මේ අනිත් එක. ලංකාවට පළවෙනි විදේශ විනිමය උපයා දෙන විදේශිකයන්ගේ කතාව. මට ඔබේ කතාවට බාධා කරන්න සිද්ධ වෙන අපේ කුවේට් රට යන මකිරා මහත්මිය මුණ ගැහෙන්න ආයිබොන්න ඔබතුමියට. හලෝ සලාම මේ ආයිබොන් සර්ලට. ආයිබොන් සර් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම ගියවුරුද්ද 9 වෙනි මාසේ මගේ પાස්පෝර්ට් එක මම කුවේට් එකේ ඇම්බසියට මම දුන්නා. මම මේ බැඳලා මට දරුවෙක් ඉන්නවා. මං අවුරුදු දැන් 38. මට උගලගන්න බෑ සර් මේක මොකද්ද කියලා. හරිද? අවුරුදු 38 බැඳලා දරුවෙක් ඉන්නවා. දරුවා දැන් ලංකාවට එන්න ලබන මාසේ මට අක්කාමේ වරේ. හරිද? එයාම කියලා પાස්පෝර්ට් එක උන් කියලා මම තාමගේ પાස්පෝර්ට් එක ඇවිල්ලා නැහැ කියලා. මම પાස්පෝර්ට් හතරක් හදලා තියෙනවා. කම්පියුටර් දෙකයි මේ හතර තුන් එක. කළු પાස්පෝර්ට් එකේ කොපියක් කොලේකවා. ඇයියා කොපිය? අර දුන්නේ කි මොනවද කියලා කිව්වද මම ගන්න. අන් ජීවත් වෙන ටුවෙට් එකේ මට પાස්පෝර්ට් එක ගෙනලා දෙන්න මට අපල මාසේ අක්කාමේ වරේ. ඒ කියන්නේ මොකද්ද මම කරන්නේ දෙ? ඉතින් ලංකාවේ මට කාඩ් කරුවක් නැහැ. මම හිඟන්නේ. මම කුවේට් එකේ ඇවිල්ලා නම් මම අනාත වෙලා මේ කතා දෙන්න. දැනට දරුවෙක් ඉන්නවා. ඇයි මට මේක කරන්නේ? මම යමක් අහපම කියලා ඔයාම මම කතා කරුවා. ඔයාට කෝල් කරුවා. ලබන මාසේ මට අක්කාමේ වරේ. ඒක මම අක්කාමේ තුමේ ජීවත් වෙන පුළුවන් මේ කුවේට් එකේ මම දරුවෙක් ඉන්නවා. දරුවා තමයි අපාරකාරය යන්නද? හොඳයි ඔබතුමියට අපිට ඔබතුමියගේ දුක පැහැදිලිව තේරෙනවා. අද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරී මහත්වරුන් මෙතෙන්ට ආවේ නැහැ. අපි මේ වැඩසටහනේ ඔබතුමියලගේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න එයාට එන්නේ. ඔව් අපි මේ ගැටලුව වෙනුවෙන් අපි නාලිකාවක් විදිහට ගැටලුව වෙනුවෙන් අපි පෙනේ ඉන්න සූදානම්. ඔබතුමියට සටහන් කරගන්න පුළුවන් නම් අපි ඔබට විද්‍යුත් ලිපිනයක් ලබා දෙන්නම්. මේ ලිපිනයේ සඳහන් කරගෙන අදාළ තොරතුරු ටික ලබා දෙන්න නැත්නම් අපේ දුරකථන අංකයට මේ වැඩසටහනේ දුරකථන අංකයට කතා කරලා ඔබතුමීට අවශ්‍ය කරන තොරතුරු දැනගන්න පුළුවන්කමක් තිබෙනවා. අපේ නාලිකාව හරහා ඒ කඩේකට අපි සිදු කරලා දෙන්න සූදානම්. ඔව් අපි මේ කාරණා පිළිබඳව අවධානය යොමු අපි කටයුතු කරන්නම්. අපිට තේරෙන ඔබතුමියගේ තත්ත්වය පිළිබඳව සටහන් කරගන්න අපේ සේයා වැඩස අවුරුදු 40ක් පොඩ්ඩක් නෙමෙයි සෞදි 1000ක් ගෙන්න ඒ කුවේට් එකෙන් නම් 80ක්.
අපේ සෑ වැඩසටහන නරඹන අපේ හිතවතුන් සියලු දෙනාටම අපි මේ මතක් කිරීම කරන්නේ ඔබ සතුව තිබෙනවා නම් ලිඛිතව ඉදිරිපත් කළ හැකි සාක්ෂි ඒ සාක්ෂි අප වෙත ලබා දෙන්න අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ පැටගත කිරීම සියල්ලක්ම අපේ ගයන් තමයි කටයුතු කරන්නේ ඔහුට ලබා දීමෙන් පසු අපිට පුළුවන් කමක් තිබෙනවා ඒවා ඉදිරිපත් කරලා දැන් අපි මේ අපේ නිෂ්පාදක කණ්ඩායම නිතර යන්න සූදානම් ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට මේක අර දැලපිහින් කිරිකනෝ වගේ වැඩක් කරන්න සිද්ධ වෙලා තියෙන ඔබේ ප්‍රශ්න විසඳන්නත් ඕන අපි මාධ්‍ය කටයුත්ත සිදු කරන්නත් ඕන ඒත් අපි නොබියව මේ කටයුත්තේ ඉදිරියට යන්න ලෑස්ති ඒ නිසා ඔබ සඳහන් කරගන්න අපි මේ ඔබට ලබා දෙන විදුත් ලිපිනේ ඒ හරහා ඔබට පුළුවන් කමක් තිබෙනවා අපට ඔබේ තොරතුරු ලබා දෙන්න gayan.colombo123@gmail.com gayan.colombo123@gmail.com මේ ඔස්සේ ඔබට පුළුවන් ඔබ සතුව තිබෙන තොරතුරු අප වෙතට ලබා දෙනින් පසු අපි ඔබේ ගැටලු පිළිබඳව ඍජුව කතා කරන්න සූදානම් මොකද ලිඛිත සාක්ෂි අවශ්‍ය වන බව ඔවුන් යම් යම් අවස්ථාවන්වලදී සඳහන් කිරීමක් කරනවා ඒ සියල්ලම අරගෙන අපිට ගියොත් ඉතා පහසුවෙන් මේ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්කමක් ලැබේවි අපි විශ්වාස කරනවා අපි උත්සාහය කියනවා හැම විටම ඔබේ ගැටලු විසඳා දී ඔබ සතුටින් තියන්නට මොකද අපිට ඔබව හුඟක් වටිනවා අපි විරාමයක් දැන් ලබා ගන්නවා